රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ වෙනකොට මුළු රටම විකුණන්න සැලසුම් කරලා තියෙන වෙලාවේ ඒ සැලසුම් ක්‍රියාත්මක කර ගැනීම සඳහා තමන් සුපුරුදු දන්න කියලා හිතන මර්ධන යාන්ත්‍රණ එක පැත්තකින් ක්‍රියාත්මක කරනවා අනිත් පැත්තෙන් මාසයක් වෙන්න වෙනවා රනිල් පත්තල අද වෙනකන් කිසි වැඩක් කරන්න සමත් වෙලා නැහැ රට දවසින් දවස වලට යනවා මේක ඊළඟ ප්‍රතිඵලය හැටියට රටේ ණය ප්‍රතිවෝගතකරණයට මුවා වෙමින් මේ රටේ වැඩ කරන ජනතාවගේ සල්ලි බැංකුවල තියෙන මේ රටේ සාමාන්‍ය ජනතාවගේ තැන්පතු විශ්‍රාමිකයන්ගේ තැන්පතු රක්ෂණ දාලා තියෙන රක්ෂණ අරමුදල් වල මුදල් ඇතුළුව ජීවත් වීම සඳහා විවිධාකාරයට ආයෝජනයන් කරලා තියෙන භාණ්ඩාගාර පිළිපත් බැඳුම් කර ඇතුළු ආයෝජනයන් කරලා තියෙන ජනතාවගේ මුදල් කොල්ල කන වැඩ පිළිවෙලකට දැන් රනිල් රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කරමින් තිබෙනවා. අපි දැක්ක මේවා කියනකොට රනිල් වික්‍රමසිංහම කියනවා මම හිතන්නේ ජනතාව ගැන වෘත්තීය සමිති ගැන තකන්නේ නැහැ කියලා. අපි වික්‍රමසිංහට කියන්න ඕනේ වෘත්තීය සමිති වල ඉන්නේ ජනතාව. මුළු රටක ජනතාව ඔහෙට කියන ඔහෙට මේක බෑ කියලා. කොළඹින් ඡන්ද 30,000ක්වත් ගන්න පෙරදුනේ ඇයි කියලා දැන්වත් කල්පනා කරන්න ඕනේ. ඒ නිසා රටක ජනතාව ගැන හිතනවා නම් අද රටේ ජනතාව මෙතෙන්ට වැටිලා නැහැ. අවුරුදු 72ක් ඔහෙලා කරපු රට අද නොකා නොබී ජනතාව මරණ තැන්නට පත් වෙලා තියෙනවා. කර්මාන්ත ශාලා වැහෙනවා. ගොවිතැන කරගන්න බැරි වෙලා. දේවලය තොටුපළවල් වලට නැවතිලා. අද ස්වයං රැකියාව නැති වෙලා මිනිස්සුන් අද බරපතල ආර්ථික ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මාසෙක 70-94 උද්ධමනයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයන් වලට රටක ජනතාව විසඳුම් හොයන්න ආණ්ඩුවට කියනකොට ආණ්ඩුවට වැහෙන්නේ නැත්තම් අරගල ඇරෙන්න වෙනමකුත් ඉතුරු වෙලා නැහැ. නිසා අපි දැක්ක ඊයේ දවසේ විශ්වවිද්‍යාල අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සූදානම් කළා තිබුණු විරෝධතා පාගමනකට අපේ රටේ ආරක්ෂක අංශ පහර දීපු මිලේච්ඡ තත්ත්වය. මේ පොලිසියම මේ ආරක්ෂක අංශම මේිට දින කීපයකට පෙර එහෙම නැත්නම් මේ මාසක දෙකකට පෙර හැසිරෙච්ච හැටි අපි දන්නවා. නිසා අපි ආරක්ෂක අංශවලටත් කියනවා මේ ජනවරමක් ජන බලයක් නැති මිනිස්සුන්ගේ අනට වැඩ කරන්න ගිහිල්ලා තමන්ගේ රස්සාවේ තියෙන ගෞරවය නැති කරගන්න එපා. යුනිෆෝම් එකට මිනිස්සු කරපු සැලකිල්ල නැති කරගන්න එපා. මේ අරගලයේ ප්‍රතිඵල මුළු රටට එන්නේ. ඒ නිසා ඊයේ දවසේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සූදානම් කරපු මේ විරෝධතා පාගමනට සිද්ධ කළ ප්‍රහාර දීම අපි ඉතාම පිළිකුලෙන් යුතුව හෙළා දකින අන්තර් සමාගම් සේවක සංගමය හැටියට. ඒ වගේම අපි රනිල් රාජපක්ෂ ආණ්ඩුවට කියනවා මේ මර්ධනය මේ පහර දීම මේ වගේ ජනතාවගේ නැගිටීම ජන අරගල පාලනය කරන්න බැහැ කියන පාඩම තවත් ඉගෙන ගත්තේ නැත්නම් නැවත වතාවක් ජූලි 9ට ගිහිල්ලා බලන්න මැයි 9ට ගිහිල්ලා බලන්න මේ මාස දෙක තුනේ පාඩම් පොත් ටික කියව ගන්න. එතකොට රටේ ජනතාව උගන්වපු පාඩම් වලින් ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් රට කොහෙද තියෙන්නේ කියලා. අද අපි මේ පෞද්ගලික අංශයේ සේවකයෝ ලක්ෂ 26ක් ඉන්නවා සේවක අර්ථසාධ කරමුදල් වල දායකත්වය දක්වලා. ඒ වගේම සේවක භාරකාර අරමුදල්. ඒ වගේම තවත් පෞද්ගලික අර්ථසාධ කරමුදල් 70කට ආසන්න ප්‍රමාණයක් අපේ රටේ තියෙනවා. විදුලි බල මණ්ඩලය, වරාය වගේ ආයතන වල එක්ක වතු වල තියෙන අරමුදල් තියෙනවා. සේවක අර්ථසාධ කරමුදලත් භාරකාර අරමුදලත් මේ වෙනකොට කෝටි ලක්ෂ 3ක් බිලියන 3000කට වැඩි මේ රටේ සේවකයන් සතු අරමුදල්. එතන මේ අරමුදල් තමයි විශ්‍රාම යන දවසට Tamante ඉතුරු වෙන්නේ. පහුගිය මාස දෙක ඇතුලේ මේ අරමුදල් වල මූර්ත වටිනාකම 100ට 100කින් විතරක් බැහැලා තියෙනවා. ඒ කියන්නේ මේ වෙනකොට මේ අරමුදල් වල වටිනාකම මේ උද්දමනය නිසා ඩොලරය රුපියලට සාපේක්ෂව ඉහළ යාම නිසා අද එදා රුපියල් ලක්ෂයෙන් කරන්න ඕන වැඩේ අද ලක්ෂ 2ක් ඕන. එදා අරමුදලේ තිබිච්ච ලක්ෂ 10 වටිනාකමින් අද සේවකයෙකුට කරගන්න පුළුවන් ලක්ෂ 5ක වැඩ. මේ මූර්ත වටිනාකම් අඩු වීම නිසා මේ වගේ තියෙන මිලදී ගැනීම හැකියාවන් 150ක විතර බැහැලා තියෙනවා. නිසා එහෙම අලාභයක් සිද්ධ වෙලා තියෙන වෙලාවක දැන් රනිල් රාජපක්ෂ ආණ්ඩුව ආයතන ප්‍රතිවෝගතකරණය සඳහා වෙච්ච ආයතන ලායිස්තුවක් හදලා තියෙනවා. දැන් මේ කටයුත්තට උදව් වෙන්න බ්ලූ ප්‍රින්ට් එකක් දානවා හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා සජබේ.
මේ නායවගුලෙන් මිදීම සහ අන්තර්ජාතික තිරසාර සංවර්ධනය වෙනුවෙන් වන සැලැස්ම ආර්ථිකය ගොඩනැගීමට කරුණු 20ක් අවම පොදු වැඩපිළිවෙළක් සම්පාදනයේ ආචාර්ය හර්ෂන් සිල්ලා දැන් අපි අහනවා මේගොල්ලෝ තමයි මේ ආර්ථිකයන් කරේ 2015 ඉඳන් 2019 වෙනකන් කරපු කට්ටිය මේ දැන් ආපහු ඒගොල්ලන්ම රනිල් වික්‍රමසිංහ ආයෙත් ඉන්නවා මේ අවුරුදු 74ක් මාරුවෙන් මාරුට මේ රට කරපු අය ආර්ථිකේ වට්ටලා ලෝකෙ ඉස්සරහා ණය ගෙවා ගන්න බැරි බංකොලොත් රටක් බවට පත් කරලා දැන් අවසාන වෙනවා මේ රටේ මිනිස්සුන්ගේ පොකට් එකට ගහන්න සේවකයන්ගේ සල්ලි වලට ගහන්න බැංකුවල අරමුදල් වලට ගහන්න ඒ නිසා දැන් මේ හරහා රනිල් වික්‍රමසිංහ කියනවා මෙන්න ආයතන 40ක් තියෙනවා ප්‍රතිව්‍යුහගතකරණය කරන්න සූදානම් කරලා තියෙනවා මේ ආයතන 44 තියෙනවා සේවක අර්ථසාධක අරමුදල බාරකාර අරමුදල මේකේ තියෙනවා කම්කරු දෙපාර්තමේන්තුව ඔබට කල්පනා වෙනවා ඇති කම්කරු දෙපාර්තමේන්තුව වගේ එකක් ප්‍රතිව්‍යුහගතකරණය කරනවා කියලා මොකද්ද මේ කරන්න හදන්නේ මේ වෙන මොකොත් නෙමෙයි සම්පූර්ණ අපේ රටේ කම්කරු නීති මේ බංකොලොත් නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් වෙනස් කරන්න. ඒක මම කරන්න හදන්නේ. සේවය අවසන් කිරීමේ පනත් අහෝසි කරන්න. ඒ වගේම වන්දි පනත් අහෝසි කරන්න. තමන්ට කැමති හයර් ඇන්ඩ් ෆයර් විදිහට වැඩ කරන්න පුළුවන් විදිහට ආර්ථිකයන් හදන්න. ඒකට හර්ෂද සිල්ලලවත් රනිල් වික්‍රමසිංහලවත් ඕනේ නැහැ. ඒවට ආණ්ඩු පවත්වා ගන්න ඕනේ නැහැ මිනිස්සු. ඒ නිසා මේකේ බරපතලම කාරණා තමයි මේ තෙල් සංස්ථාව විදුලි බල මණ්ඩලයේ වරාය ඇතුළු මේ සමාගම් ආයතන ගන්න රක්ෂණ සමාගම් බැංකු මේව ලාභ ලබන ආයතන. එතන මේ වගේ සිට මේ සියලු ආයතන පද්ධතිය රටට අහිමි කරන සැලැස්මක් එක පැත්තකින් ක්‍රියාත්මක කරන යනවා. මේකේ ලොකුම කාරණේ තමයි අපිට කියන්න ඕනේ මේ වෙනකොට. මේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට මුවා වෙලා. ණය ප්‍රතිව්‍යුහගතකරණයට මුවා වෙලා දැන් රනිල් වික්‍රමසිංහ දැන් කියනවා ජාත්‍යන්තර සංවිධාන කියනවා ඉස්සල්ලාම ප්‍රතිව්‍යුහගතකරණය කරනවා නම් ඔයගොල්ලෝ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න. ඒක දේශීය ණය හැටියට 2022 අප්‍රේල් මාසේ වෙනකොට අපේ රටේ සමස්ත ණය වලින් දේශීය ණය තියෙනවා බිලියන 12,442ක්. විදේශීය ණය තියෙනවා බිලියන 10,868ක්. කියන්නේ මේ දේශීය ණය මේ දේශීය ණය කියලා කියන්නේ අපේ EPF ETF ඇතුළු අරමුදල් වලින් අරන් තියෙන ණය රජයේ. බැංකු වල තියෙනවා security deposit එක 20%ක්. ඒ කියන්නේ ඕනෑම බැංකුවකට ජනතාවගෙන් ලැබෙන තැන්පතු වලින් 20%ක් මහා බැංකුවේ තැන්පත් කරන්න ඕනේ. ඒක තමයි security deposit එක. ඒ කියන්නේ බැංකුව ඕනෑම අවදානමක් පත් වෙන වෙලාවේ මහා බැංකුවේ 20% පාවිච්චි කරලා තැන්පත් කරනකොට මුදල් ගෙවනවා කියන එක තමයි ඒක අරමුණ. එතකොට මේ තැන්පතු වලින් 20%ක් තියෙන මේවා. ඊට පස්සේ රක්ෂණ අරමුදල්. ජීවිත රක්ෂණ වලට ලැබෙන දායක මුදල් වලින් මේ රක්ෂණ අරමුදල් ආයෝජනය කරලා ආදායම් හොයන. ඊට පස්සේ සාමාන්‍ය ජනතාව අපේ රටේ ඕනෑම පුරවැසියෙකුට භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර මිලදී ගැනීම කරන්න පුළුවන්. ඒ සඳහා නියෝජිත ආයතන තියෙනවා ඔය හරහා ගිහිල්ලා. එතන මේ විදිහට රජය මේ රටේ පුද්ගලයන්ගෙන් ආයතන වලින් අරමුදල් වලින් බැංකු වලින් ගත්ත ණය තියෙනවා රුපියල් කෝටි 12,44,200ක්. බිලියන 12,442ක්. එතන මේකෙන් දැන් IMF එක, World Bank එක, ADB එක ඇතුළු මේ මූල්‍ය ආයතන අපිට දීපු ණය තියෙනවා විදේශීය ණයවල. එතකොට ඊට අමතරව අපි රට රටවල වලින් ගත්ත ණය තියෙනවා. ඊට අමතරව තියෙනවා අපි සවරින් බොන්ඩ්ස් ඇතිර එහෙම නැත්නම් ස්වෛරී බැඳුම් කරලා නිකුත් කරලා ගත්ත ණය තියෙනවා. එතකොට මේ ආකාරයට තමයි අපි විදේශීය ණය ගන්න. දේශීය ණය ගන්න අර විදිහට. එතකොට මේ ණය වලින් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා කලින්ම කරන්න ඕන ණය හඳුනා ගන්න. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේ ඔක්කොම පැත්තක තියලා වික්‍රමසිංහ දැන් හදනවා ආණ්ඩුව දේශීය වෙළඳපළෙන් ගත්ත ණය වලින් 20%ක් 25%ක් අතර ප්‍රමාණයක් කපා දාන්න. 20%ක් 25%ක් අතර ප්‍රමාණයක් හැයා කට් එකක් කරන්න හදනවා. අර කොණ්ඩේ වැවුනහම කපන්නේ. ඒ වගේ ණය වැඩි නිසා ණය කපන්න හදනවා. අපි අහනවා මේ ගත්ත ණය ගත්තේ රටේ මිනිස්සුන්ගේ සල්ලි අරගත්තේ ආණ්ඩුව මිස ජනතාවට දීපු සල්ලි නෙමෙයි. එසම මේ ජනතාවගේ අරමුදල් වලින් ණය අරගෙන කපන්න හදනවා. එක පැත්තකින් රුපියල් ආව ප්‍රමාණය වෙලා වදිනවා. අනිත් පැත්තෙන් දැන් හැයා කඩ් දාලා ණය වලින් 20%ක් 25%ක් කපන්න හදනවා. කල්පනා කරලා බලන්න. බිලියන 12,500ක් තියෙනවා. 20%ක් කපන්න හදනවා 20%ක් 25%ක් අතර ප්‍රමාණයක්.
බිලියන 2500ක් බිලියන 2500ක් කපන්න මේ හදන්නේ බැංකු පද්ධතිය වැටෙනවා රක්ෂණ සමාගම් වැටෙනවා සේවක අර්ථසාද කරමුදල බාරකාර අඳුර සේවකයන්ගේ 120ක් සල්ලි නැති වෙනවා ලක්ෂ 30ක් මිනිස්සුන්ගේ සල්ලි අපි හම රනිල්ට රාජපක්ෂලාට මොකද්ද තියෙන අයිතිය සේවකයන්ගේ ණය මුදල් මෙහෙම කපලා දාන ණයකට නම් ගෙවන්න ඕන සේවකයන්ගේ අරමුදල් පාලනය කරන්න සේවක අර්ථසාද කරමුදල ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ තියෙන පාලක පාලනය වෙන්නේ අපි අහන මහ බැංකුවේ අධිපතිවරයාගේ දැන් ඕකද ඔයාගේ තියරිය මෙරටේ සේවකයන්ගේ සල්ලි කපන එකද තියරිය එනිසා අත තියන්න ලෑස්ති වෙන්න එපා සේවක අරමුදල් වලට අපි මෙරටේ පොදු මහ ජනතාවට කියන මේ කරන්න හදන්නේ කොල්ලයක් එදත් 2015 රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා ඇලෝසියස්ලා මහේන්ද්‍රලා එකතු වෙලා සේවක අර්ථසාද කරමුදලට දුන්න වැඩි මිලියන 25000ක වැඩිය ගැහුවා මහ බැංකුව බැඳුම් කර වංචාවෙන් අද වෙනකන් හොරා කාපියෝ නැහැ අර්ථසාද කරමුදලට වෙච්ච පාඩුව තියෙනවා දැන් මෙන්න ඊළඟ වටේට ලෑස්ති වෙනවා තවත් කොල්ලයකට ලෑස්ති වෙනවා මේකෙන් සේවක අර්ථසාද කරමුදලට සහ බාරකාර අරමුදල විතරක් කෝටි 60000කට වැඩිය කොල්ලක් දාන්න යන්නේ කපලා දාන්න යන්නේ කෝටි 60000 අපි අහනවා මේ කපලා දාන්න යන මුදල මේ රටේ සේවකයෝ වසර ගාණක් තිස්සේ දුක් විඳලා තමන් කරන රස්සාවෙන් විශ්‍රාම යනකොට ඉතුරු වෙන තියෙන සල්ලි ටික එනිසා අපි මේ රටේ සමස්ත පෞද්ගලිකාංශ අර්ධ රාජ්‍යාංශ සේවක අර්ථසාධ කරමුදලට දායක වන සේවකයන්ට කියනවා වහාම මේකට විරුද්ධ වීම සඳහා ඔබ සූදානම් වෙන්න ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න ඒ වගේම අපි මේ රටේ ජනතාවට කියන බැංකුවේ තියෙන ඔබේ තැන්පතුව හරහා ණය ආරං තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව හරහා ඒව කපන්න හදනවා 120ක් රක්ෂණ අරමුදල් කපන්න හදනවා 120ක් ඒ වගේ ණය ආරං තියෙන ණයවලි එනිසා රජය දේශීය වළඳපොලෙන් ආරං තියෙන බිලියන 12500න් 120ක් 25ක් අතර ප්‍රමාණයක් කපලා දාන ණය ප්‍රතිවගතකරණය කිරීමේ යෝජනාව හරහා අද මේ රටේ ජනතා මුදල් කොල්ල කන්න හදන රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ මේ ප්‍රතිපත්තියට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි අන්තර් සමාගම් සේවක සංගමයේ ලෙස කියනවා මෙරටේ පෞද්ගලික අංශ සේවකයන් නියෝජනය කරන විශාලතම වෘත්තීය සමිතිය හැටියට මෙරටේ සියලුම වෘත්තීය සමිති එකතු කරගෙන අපි මේකට විරුද්ධව අපි අපේ සටන අරන් යනවා 2011 රාජපක්ෂලා මේ විදිහටම කොල්ල කන්න හැදුවා සේවක අරමුදල් අපි එදා ඉඳන් මේ සටන කරේ මේ අරමුදල් අයිති සේවකයන්ට ආණ්ඩුව අපේ නායකාරය මේ සේවකයන්ගේ නායකාරය එනිසා විශ්‍රාම යන්න ඉන්න තමන්ට ගෙයක් දොරක් හදාගන්න තමන්ගේ දරුවාට උගන්වන්න වියදම් කරන්න තමන්ගේ දරුවා විවාහ කරලා දෙන්න වියදම් කරන්න බලන් ඉන්න මිනිස්සු විශ්‍රාම සුවයෙන් ඉන්න කාලේ කීයක් හරි වියදම් කරන්න ඉතුරු කරන් තියෙන මුදලෙන් 120ක් කපා ගන්න අපි අහනවා රනිල්ගෙන් ලැජ්ජ නැද්ද කියලා ලැජ්ජ නැද්ද එනිසා මේවා කපලා අනිත් පැත්තෙන් රාජ්‍ය ආයතන පද්ධතිය විකුණලා රට බංකොලොත් කරලා මාරු වෙන්න නම් හිතන් ඉන්නේ ඒතකම් මේ සෙල්ලම කරන්න ඕගලන්ට ඉඩ දෙන්නේ නැහැ අපි එච්චර කල් මේක ඇදගෙන යන්න අපිට දෙන්නේ නැහැ. එවෙනුවෙන් අපි කියන අන්තර් සමාගම් සේවක සංගමයේ හැටියට මේ ණය ප්‍රතිවගතකරණයට මුවා වෙලා අපේ රටේ ජනතාවගෙන් අරන් තියෙන ණය 120ක් 25ක් කපන්න හදන ඕගොල්ලන්ගේ සැලැස්ම වහාම රටට හෙළිදරව් කරන්න වහාම මේක නවත්තන්න. එනිසා මේ වෙනුවෙන් කපනවා නම් ඒක කපලා අපිට ඒ මුදල දෙන ආකාරය කොහොමද කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ ණයට අත තියන්න ලෑස්ති වෙන්න එපා. මේ සේවකයන්ගේ සල්ලි බිලියන 3000කට වැඩිය සේවක අර්ථසාධක කරමුදල සහ බාරකාර අරමුදල මේ රට ආණ්ඩුව ණය ආරං තියෙන මේ අරමුදල් දෙකෙන් මේකෙන් 120ක් 25ක් කපනවා කියලා කියන්නේ මේ කෝටි 7075000ක් දක්වා කෝටි 75000ක් දක්වා කපන්න පුළුවන් ආණ්ඩුවට මේ යෝජනාව අනුව කෝටි 75000ක් කපනවා කියලා කියන්නේ හතරෙන් එකක් කපා ගන්නවා එද හතරෙන් එකක් කපා ගන්නවා කියලා කියන්නේ මේ මිනිස්සුන්ගේ සල්ලි මේ විශ්‍රාම යන මිනිස්සුන්ගේ සල්ලි එනිසා මේක අන්තිම කැත අසෙක්කිත තක්කඩි වැඩක් එනිසා රට වැට්ටුවේ ඕගොල්ලෝ නම් ඒකට වග කියන්න ඕනෙත් ඕගොල්ලෝ එනිසා රට වට්ටලා ආපහු ඒක මිනිස්සු පිට පටවන්න ලෑස්ති වෙන්න එපා එනිසා ලෝකයේ ඉස්සරහා Tamanට විශ්වාසයක් නැහැ ජනතාව ඔහෙලව පිළිගන්නේ නැහැ කියලා කියද්දී තවදුරටත් රනිල් රාජපක්ෂලා හදන්නේ මිනිස්සුන්ගෙන් පලිගන්න නම් අපි කියනවා මේ රටේ ජනතාව අරගල කරේ උඹලට පලිගන්න බිමක් හදන්න නෙමෙයි එස මිනිස්සු අරගල කරේ හෙට යහපත් සමාජයක් වෙනුවෙන් Tamanta අහිමිවෙච්ච සිහින වෙනුවෙන් එනිසා ඒ වෙනුවෙන් කරන අරගල අපි ඉස්සරහට අර යනවා එනිසා මේ දේශබන්දු තෙන්නකෝන්ලා Tamanta සිද්ධ වෙච්ච දේවල් වෙනුවෙන් මිනිස්සුන්ගෙන් පලිගන්න නම් මේ අණ දෙන්න හදන්න අපි අහන ඔය පොලිසියෙන්
usahanya itu tahu yang kang ini pat kerena desa bandu tenngong, kotu ya polisi polisi, istana aja pada ada kena orang ini, jangan aja pada mandiri ngambil cek koti hatta ada laksa ya, polisi ya barang, metra dengen kena, oh polis pote liar aja no satahan, usahanya kena wahana mak enda kira, deng usahanya kena call record dekaran dengen kira, ini sekarang, hey. නියෝජ්‍ය පොලිස් ප්‍රති දේශබන්දු තෙන්නකෝන් කියනවා තමන්ගේ ස්ථානාභාර පොලිස් නිලධාරියට ඔය සල්ලි ටික පොලිසිය භාරය ඇමතිලා දෙන්න කියලා. නඩුබඩු දෙනවා ඇමතිලාට. එහෙම. එයිසම් මේ මේවා හොයන් නැතුව ඒවා යට ගහන්න අද අරගල මර්ධනය කරන්න අරගල වලට සම්බන්ධ වෙන මිනිස්සුන්ට පහර දෙන්න නම් හදන්නේ අපි කියනවා පහර දීලා නවත්තන්න පුළුවන් අරගලයක නෙමෙයි මේ රටේ මිනිස්සු. එයිසම් තව දුරටත් ඔයගොල්ලෝ හදන්නේ මේ අරගලය වර්ධනය වෙන තැනට මේ එන්නේ. Zagolang mardane dawasa dawasa wedi weno kota eking mardane weno mi aragale dawasa ga sa mardane weno kota aragale mardane weno ensa me andu asedu karna yojana karmen tiene pratiwi woga ta karna yojana wapiti pase tiene me rate aramudal kola karna yojana wahama hakula ganna ensa me janata wakana hitara ganna tira nani me ohela karapu aparada wala janata wawandi ge wandi kira ganna tira na ensa apie kana lesi ne. Mereka ada kan jangan tahu lagi sih, ne? Mereka di banko tempat kerja juga lagi sih, ne? Ini sa, memang tiaran ya hakula kan ini netang. Mereka di paut jeli kan sih urutnya samiti paman aku, ne? Mulu rata ya jangan tahu, ikut pergi kat ter, Devan ter virudha ter akhirnya amal gol tapi yang apa? Ini sa, biar nul raja paksa lari, kian apa? Nebat, ogolo super itu game gahan, pita pota gahan apa kita pita pain apa? Apa kita dana apa? Ini sa, apa last sih happy nul happy lah balamu mereka di paut. එවෙනුවෙන් මේ රටේ සේවකයෝ වතු සේවකයෝ සියලු දෙනාට ඒකාබද්ධව මේ අරමුදල් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අපි අකණ්ඩව සටන් වදිනවා ඒ සටන අරමුදල් රැකගෙන මිස නවත්තන්නේ නැහැ ඒ නිසා ඔහෙලා මේ තීරණය අකුලන්නේ නැත්තම් ඒ තීරණය අකුලනකම් මේ සටන අපි ඉස්සරහට අරගෙන යනවා කියන අවධානය කිරීම අපි මේ වෙලාව ගන්නට අවධාරණය කරලා කියනවා Oh, Rani Lekrama Singh ada urutnya sama di tiap minisu teri nikta ini, manusia hangim, danim, tiennak ini, memang Rani Lekrama Singh ya. Dia ada hitenya kayak apa ya? Dia ada hitenya kayak apa ya? Ada hitenya dewa karena kami ya hitang ini. Sabi Rani Lekrama Singh ada kian loh nih, merate urutnya sama di tamai. April visiya ada Devan terbeda warga nih akar. Dem mau kau keran? Dem nimaru dan kela ehmeng geser dahan lah istri. Mei hanya harta lek kara. Ranil dana ganon Mahinda Rajapaksa yang nanti rene kara eda. Insa waraya nevatila, vidulia nevatila, spiritala nevatila, coach nevatila, mulu rata mana nevat tu ada pasai. Ranil lata inna rata kutne, yanda vesikilia kutu ya kan nebera ranil tawa turat kya buat. Insa api kena Mei urtiya sami ditekka selang kara nela istri benyana. Api lah istri. Api lah istri. Ranil Wickremesinghe ta gedara pawanga gahainna siddha wenawa. මතක තියාගන්න මේ රටේ වැඩ කරන පන්තිය තමයි රට දුවවන්නේ මේ රටේ ශ්‍රම බලකාය පෞද්ගලිකංශ රාජ්‍යංශ තමයි රට දුවවන්නේ ඒක නිසා රනිල් හදන්නේ මේ වෘත්තීය සමිති මම තකන්නේ නැහැ වෘත්තීය සමිති මට වැඩක් නැහැ කියලා යන්න නම් අපි රනිල්ට කියනවා වෘත්තීය සමිති මේ රට කොහොමද ඉස්සරහට රයන්නේ කියලා දැන් කියලා තියෙනවා අපි මේ අභියෝගයට මූණ දෙනවා ඒ වගේම අපි රනිල්ට කියනවා අපි ඔහෙව තකන්නේත් නැහැ එනිසා 69 ලක්ෂයක් ඡන්දය දීපු ගෝඨා බේරෝපු අපිට විසිනව දහක් ඡන්දයක් ගත්ත ඔහේ වෙල වෙනක කජ්ජක් නෙමෙයි කියලාත් මතක තියාගන්න කියලා අපි කියනවා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය